නොකියම බැරිද? මොනවාරි? ඔව්. ප්‍රශ්නයක්ද ඉන්නේ? ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මොකක්ද? බොහෝ දෙනා හුඟා දෙනා සන්තෝෂන විවිධ ක්‍රම තියෙනවා. සමහරු කැමති, බොහෝ දෙනෙක් කැමති සමහර තවත් අයට අපහාස කරලා, නිඳා කරලා, අපහාස කරලා සතුට වෙන. එහෙම කොටසකුත් ඉන්නවා. අපි ඒකටත් මේ වැඩසටහනෙන් ඉඳ දීලා තියෙනවා. ඔබට මතක ඇති පසුගිය වාරයක කවියක් එවලා තිබුණා. මට කවියක් දීලා එක්කෙනෙක් දුවලා ගියා. මොකද්ද? කවියක් දීලා දුවලා ගියා. දුවලා ගියා කියලා කවිය තිබෙන මොකද්ද? වෙල් යා එක ගොන් දෙන්නේ කකා උනේ. ආයි මලයි. ඉන්න එක ගොනේ. ඔව් ඔව්. වල්ගේ නැතුව වැනි වැනි. ඕ නැන්ට ඔය දෙ නැට දෙ කමක් නැහැ කියලා මං කිව්වා. බන්දු තෙනි මැද එළදෙන යුරේනි. ඕ ඒක කිව්වා. මෙතනින් ඵල මා ලැබුණ යකිනි කියලා යකිනිය සරට කවියක් කියලා දුන්නා. නමුත් අපි ඒකත් ඉදිරිපත් කරා. ඒකම බන්දු කියන්න සන්තෝෂයි. අපිට ආදරේ කරන්න ඇති නෝ මේ ආදර. ආමේ අතරේ. මේ අතරේ ඇවිල්ලා මේ අරමගේ විවේචනත් කරන. කරනවා. ඒ වෙලාවේ දැන් මොකද වා කියන්නේ? කියන්නේ නැහැ. දැන් මේ වැඩතරාන පටන් ගන්නෙ නෑ තාම. ඔව්. කියන්නේ නැන්නේ. තව කවි රාශියක් ඇවිල්ලා තුන එකට පිළිතුරු බඳින්න කියලා. ඒකෙන් එකක් තෝරගත්තා. ඒක කියන්න බලන්න අපිට ආදරය කරන්න ඇති ඉන්නවා. බන්දුගේ දවස මොකද මේක? අපි දෙන්නට මේ කියලා තින්නේ මල් යායක බඹරු විලස රොන් ගන්නී. ආ කොහොමද අපිලට කියලා දෙන්නේ? හරි ඊළඟ එක පෙරිය ගන්නද? ආ කියනවා රොන් අරගෙන රුන් රුංගා බෙදන්නේ කොහමද? හරිද? ඊට පස්සේ බන්දු ටෙනි රස මුසුකොට බෙදන්නේ මල් කුමරිය මැද ඉන්නේ යුරේනි. හැබැයි මන් දන්නේ මැද ඉන්න එක තමයි අපිට අපි දෙන්නයි කියන තමයි. දැන් මොකද ඒක හරිනේ? ඒක පොඩ්ඩක්. එහෙනම් ඒ කියන්නේ මේ කවිය හොඳ නැහැ, පරණ කවිය හොඳයි කියලාද වාගේ? නෑ, පරණ කවිය කියන්නේ මේක අර මල් වෙල්ලායක. නෑ නෑ, වෙල්ලායක ගොන් දෙන්නෙක්. ගොන් දෙන්නෙක් අර වල් කකා ඉන්න එක ෂේප් කියලා හිතෙනවා. අර මල් පැණි බීලා අතන වල් වෙනවට වඩා. ආ, ඒ කියන්නේ හරි හරි හරි. දැන් වාගේ වනේ මල් යායක මල් පැණි බොන රොන් මොකද්ද? ඔව් රොන්. ඊට වඩා වටිනවා වල්. නාල පාට ඉන්නේ කචල් වැඩි අර. එහෙනම් අර වනික එල්ලිලා මැරෙන වැඩ. ඔන්න මිස් වෙච්ච එක මං එක්ක එල්ලෙනවා. එහෙම නැත්තම් මොනවා හරි බොනවා. දැන් හොඳක් කියන්න හොඳ හොඳක් කියන්න ඕනේ. අය 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 අපිට එහෙම මිනිස්සු බලන්නේ එහෙම. නෑ ඉතින් මෙහෙමයි. දැන් මෙච්චර දැන් බලන්න වැඩ කරන අයට මනින්නේ නැත්තේ ඇයි? මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක වැඩ කරන කොයිතරම් මහන්සිල දහදුක් වෙන මන්ත්‍රීවරුන්ට. හරිද? ඔය අපේ බදු ප්‍රශ්න අනම්මන මොනවද තිබ්බත් මොන විදිහට අපිට බැන්නත් ඒ වගේ උත්තමයන්ට ඔච්චර බයිනවා. අරියා 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 අරියා.